සුබ දවසක් වේවා සියලුම දෙනාට e-academic guide channel එකට මම සාදරයෙන් පිළිගන්නවා. එතකොට අපි ප්‍රශ්න පත්‍ර මාලාවේ දිගටම කතා කරගෙන යන 25 ඉඳන් එහාට කතා කරගෙන යන දෙවෙනි ටියුට් එක. මට කියන්න ඕනේ දෙය තමයි මේ ටියුට් එක අද නම් ඔයාලා මේ ක්ලිප් එක බලන්නේ Facebook එකේ IQNGK group එකේ දෙනම page එකේ. දැනට මම මේ දාලා තියෙනවා තවත් එකක් එමින් පාවතිනවා මට සාමාන්‍යයෙන් දෙන්නේ නැහැ නමුත් අනාගතයේදී තව group එකක් කතා කරවුවා ඒකේ group එකෙත් මම දාන්නම් මේ papers ඔක්කොම ඕගොල්ලන්ට කියන්න තියෙන දේ තමයි පිස්සල papers download කරගන්න download කරගෙන ඉවර වෙලා ප්‍රශ්න පත්‍රය කරන්න බලලා ඉවර වෙලා මේ lecture series එකට යන්න මේක සතියක් විතර ඇතුළත සතිය කමාරක් ඇතුළත සම්පූර්ණයෙන්ම මේ ප්‍රශ්න ටික සාකච්ඡා කරලා අවසන් වෙනවා හරි එතකොට ඊට පස්සේ විතර නෙවෙයි ඔයගොල්ලන්ට පහුගියක මිසුණා නම් මම ප්‍රශ්න පත්‍රයක් සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරලා දාලා තියෙනවා මිසුණා නම් ඔයගොල්ලෝ අද නම් එන්නේ රිවයින්ඩ් කරලා බලන්න මගේ e-academic guide channel එක subscribe කරන්න like කරන්න comment කරන්න ඔකට ටික අදහස් දෙන්න ඒක මට මගේ මේ channel එක දියුණු කිරීමට प्रश्न पत्र बलम प्रश्न पास संख्या गुणकर लबन पीड़ित यम संख्या हटहतर गुणकर लबन पीड़ित दिशी दास मेम संख्या संख्या මේ සංඛ්‍යාව 64න් ගුණ කරනවා. එතකොට මම මේ වගේ එකක් තිබ්බොත් එයා මොකද වෙන්නේ? මේ වගේ ගණන් හදනකොට අපි සංඛ්‍යාව අපි දන්නේ නැහැ. ඒකෙන්ද අපි සංඛ්‍යාවට දා ගන්නවා. සංඛ්‍යාව මම හිතනවා සංඛ්‍යාව x කියලා මං හිතන්නේ. සංඛ්‍යාව x. ඊට පස්සේ වෙන්නේ මොකද? සංඛ්‍යාව 64න් ගුණ කරනවා. ඔකට දත්ත ලියන්න. දත්ත ලිව්වොත් විතරයි ගණන් හදන්න පුළුවන්. ඉස්සලා බය වෙලා දත්තලේ ලියන්න නේද අයින් වෙන්න ලෑස්ති වෙන්න එපා දත්ත ලියන්න සංඛ්‍යාව 64න් ගුණ කරවුවා එතකොට එනවා 64 වැඩි කිරීම x කියන්නේ 64යි x ඊළඟට කියනවා සංඛ්‍යාව ඊළඟට ඉස්සලා කියනවා 46න් ගුණ කරන්න කියලා 46න් ගුණ කරන්න x සමානයි 46 6x වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? සංඛ්‍යාවක් 46න් ගුණ කර ලැබෙන පිළිතුර එම සංඛ්‍යාව 64න් ගුණ කරන පිළිතුරට වඩා 216ක් අඩුය. වෙන විදිහකින් කිව්වොත් එයා මට සරල සමීකරණයක් දෙනවා කොහමද? 64x ඍණ 46x සමානයි කීයද? 216යි. සංඛ්‍යාව 64න් ගුණ කරවුවා ගුණ කරලා ලැබෙන අංකයට වඩා 46න් ගුණ කරපුවාම ලැබෙන අගය 216ක් වෙන්නේලු. උදාහරණයක් මෙහෙම හිතන්නකෝ. අපි හිතමු සංඛ්‍යාව 5යි කියලා. උදාහරණයක්. උදාහරණ. සංඛ්‍යාව x = 5යි. ආවොත් මම කියනවා. මෙම සංඛ්‍යාව 5න් ගුණ කරලා ලැබෙන සංඛ්‍යාවට වඩා තුනෙන් ගුණ කරන ලැබෙන සංඛ්‍යාව 10කින් අඩුයි කියලා කියනවා. එතකොට කොහොමද වෙලා තියෙන්නේ? 5 වැඩි කිරීම 5 සමානයි 25යි. 3 වැඩි කිරීම 5 සමානයි 15යි. එතකොට ඩිෆරන්ස් එක තියෙනවා 25 ඍණ 15 සමානයි 10යි. මෙන්න මේ වගේ සිද්ධාන්තයක් තමයි මෙතන ඇප්ලයි කරලා තියෙන්නේ. පැහැදිලිද නැද්ද? උදාහරණයක් කරගෙන මම කිව්වේ. එතකොට ඔක අදිට ඔළුවට යනවා මොකද්ද මේ කරලා තියෙන්නේ කියලා. හරි බලමු අපි දැන් අපි වහගන්න ඕනේ අර x කීයද කියලා වල කොහොමද එන්නේ එතකොට වෙන්නේ 40 64න් 46ක් අඩු කරන්න අඩු කරපුවාම එනවා මට 8යි 14න් 6ක් 8යි 5න් 1ක් 8යි 18යි. ඩොඩ 18යි. 14යි 6යි ඔ 8යි 1යි 18යි. වෙන විදිහකින් කිව්වොත් එහෙම 18යි x = 216යි.
දැන් මොකද වෙන්නේ මේක බෙදෙනවා 18 න් මේකත් බෙදෙනවා 18 න් 18 න් බෙදපුවාම මට x වල ගයක් එනවා බලමු මොකද්ද කියලා 216 විදිමෙන් 18 ඉතල දෙකෙන් කැපෙනවා 9යි 2ක් 1යි 0යි 16 8යි 1යි 12යි එන x සමානයි 12යි මෙන්න මේක තමයි උත්තරේ x සමානයි 12යි පැහැදිලිද නැද්ද හරි හරි ඊළඟට ගොළුබෙල්ලෙක් ලිදක් තුල වාසය කරයි කියවන්න ඊළඟ ආන මොකද්ද කියලා ඩියුට් එකේ ගොළුබෙල්ලෙක් ලිදක් තුල වාසය කරයි ඌට පිටතට පැමිණීමට හැක්කේ රාත්‍රී කාලයේදී පමණි ගොළුබෙල්ලා රාත්‍රී කාලේ අඩි 12ක් ගොළුබෙල්ලෙක් ලිදක් තුල වාසය කරයි ඌට පිටතට පැමිණිය හැක්කේ රාත්‍රී කාලේ පමණි රාත්‍රී කාලේ අඩි 12ක් උඩට එන ගොළුබෙල්ලා දිවා කාලේ අඩි 10ක් පහතට ගමන් කරයි. ලිඳේ උස අඩි 22 නම් ගොළුබෙල්ලාට බඩ පැමිණීමට දින කීයක් ගත වේද? මතක තියාගන්න මේකේ මෙලෝ දෙයක් නැත. අඩු ගෙරීමක් විතරයි තියෙන්නේ. හැබැයි මේක හිතන්න තියෙනවා. මේකේ බහුතරයක් ස්ටුඩන්ට්ස්ලා මේකේ උත්තරේ ගන්නේ නැහැ. ටිපිකල් IQ ගාන. බලන්න. ලිදක් තියෙනවා ගැඹුර අඩි 22යි ගොළුබෙල්ලෙක් ඉන්නවා මේ ගොළුබෙල්ලට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා මූට මූට දැන් මේකෙන් ගොඩ දෙන්න ඕනි පැහැදිලිද මූට ගොඩ දෙන්න ඕනි මූට එන්න පුළුවන් උඩට ඉන්නේ මූ රාත්‍රී කාලේ විතරයි එහෙමනම් පළවෙනි දේ තමයි හැන්දෑවේ හානිට තමයි මූ මේ ගමන පටන් ගන්න ඇයි ඒ දවල් කාලේ දිනේ මුට යටට යන්න අර ඇඳෙන් පැදුරට වටවන්න පැදුරෙන් බිමට වැටෙන්න දෙයක් නැහැ කියනවා වගේ මූ දැන් පතුලේ ඉන්නේ පතුලේ ඉන්නවා නම් ආය යට දෙනවා කියන හරගෙන යන්න ඕනි එහෙම යන්නේ නැහැ ගොළුබෙල්ලා උට එහෙම අයියන්නේ නැහැ දැන් හොතරම් බඩගින්නේ තින්නේ දැන් මොකද වෙන්නේ එතකොට මෙයා පළවෙනි දවසේ බඩගාගෙන එනවා අඩි 12ක් උඩට අඩි 12ක් ආවා ඇවිල්ලා දැන් අවුවල් දෙනවා उसे අද හන්දාවේ හයට පටන් ගන්න හෙට හන්දාවේ හය වෙනකොට මම අඩි දෙකක් උඩින් ඉන්නේ. එතකොට දෙවෙනි දවසෙත් අඩි දෙකයි. තුන්වෙනි දවසෙත් අඩි දෙකයි. හතරවෙනි දවසෙත් අඩි දෙකයි. පස්වෙනි දවසෙත් අඩි දෙකයි. හරි. දැන් කීයද අඩි ගන්න? 2යි, 4යි, 6යි, 8යි, 10යි. පස්වෙනි දවසේ ඉවර වෙනකොට उत्तरे මාවෙන් දවස් ආරම්භ කරපු ගාම මම යාද හොතර බලගෙන ඉන්නේ මම අපෝද ගන්නේ වන් ෂොට් එකට දිගට මුඩට ගිහිල්ලා දැන් මෙතන කටකාව ඉන්නේ මුඩ ඉන්නේ උදේ 6යි තද්දල එළියට පණ ගන්නවා මෙන්න ඔළුවට පණ ගත්ත ජයග්‍රහයි ගොළුබෙල්ලා මෙතන තියෙන්නේ දවස් භාගයයි එහෙනම් උත්තරේ මොකක්ද දෙන්න ඕන මෙතන තියෙනවා දවස් පහට මේ භාගය එකතු වෙන්න ඕන මේ භාගය එකතු වෙච්චම උත්තර එනවා දවස් පහම ආර උත්තරේ නේ දවස් පහම ආරයි වෙන්න IQ කැල් මේක ගොඩක් අය හිතන්නේ හැබැයි ඔයගොල්ලෝ මේ වගේ ප්‍රශ්න කිරීම තුල ඔයගොල්ලෝ හිතන්න පටන් ගන්න
අර නැති ආලෝකයක් එකපාරටම පෙන්වන්න පටන් ගන්නවා පේන්න පටන් ගන්න ඊළඟට මේවා ගානක් දුන්නොත් එහම ඔයගොල්ලෝ එකපාරට හිතනවා අපි අරගාන හැදුව අර විදිහටනේ ඒකින්ද මේකත් අපි හදමු කියලා තමන්ගේ IQ ඥානෙ උපත්තියම ලැබිලා නැත්තම් මේ වගේ වයින් වැඩි කරගන්න ආපහු ආපහු බලන්න ආපහු රිවයින් කරලා බලන්න මේවා කළා ආපහු රිපීට් කරලා බලන්න පැහැදිලිද මං කියන එක හරි උත්තරේ ඉන්නේ දවස් 5 මාර හරි දැන් මෙහෙම කතාවක් කියනවා මම මෙතනයි 5 මාර විතරක් දැන් මේ එකකේ දාන්න නැතුව ප්‍රශ්නේ බලන්න ගොළුබෙල්ලාට පැමිණීමට දින කීයක් ගත වේද කියලා අහනවා දින ගාන දීලා දිනනවා නම් ආයෙ ඒකකයක් විදියට දින ගාන දාන්නේ නැහැ ඒක අතිශය වැදගත් මතක තියාගන්න විභාගයේ ප්‍රශ්න පත්‍රයේ ඒකකයේ තියලා තියනවා නම් අපි උත්තරේට ඒකක ලියන්න එපා කියලියන්න එපා ඒ වැරදි මම තමයි වෙන්නේ මොකද්ද මෙතන දිනක් තියෙනවා මමත් දින ලිව්වකම දින දින පහමාරකින් තමයි කියලා දෙන්නේ ඒකකේ වැරදි හරියට තෝරණේ වගේ තෝරණේ කොහමද තියෙන්නේ MS ඍණ 2 කියලා කියන්නේ ප්‍රවේගය ගත්තොත් MS ඍණ 1 තිබ්බට ඒ කියන්නේ තප්පරයට මීටර තිබ්බට තෝරණේ වෙන්නේ මොකක්ද තප්පරයට මීටර කියලා කියන්නේ පැහැදිලිද මං කියන එක ඒ වගේ සිද්ධියක් මෙතෙන්දි සිද්ධ වෙනවා තර්කානුකූලව ඒකේ කිසිම හේතුවක් ඉඳා ඒකකයේ ප්‍රශ්න පත්‍රයේ දීලා තියෙනවා නම් කිසිම හේතුවක් ඉඳා දාන්න එපා උත්තරේට ඒකක හතර පහමාර කෙලිම කියන්නේ දින කීයද පහමාර හරි ඊළඟ බලන්න 27 වෙනි එක කොළඹ වරායට බහලුම් 6400ක් මෙම වර්ෂයේ පැමිණීම ඇති අතර හම්බන්තොට වරාය සඳහා බහලුම් 2800ක් පැමිණියේ උතර මොකද වෙලා තියෙන්නේ කොළඹ වරායට 6400ක් පැමිණලා තියෙනවා හම්බන්තොට වරායට 2800යි මේ අවු පැමිණලා මෙම බහලු ප්‍රමාණය වාර්ෂික කොළඹ වරායෙන් 280කින් අඩු වන අතර හම්බන්තොට වරායෙන් වාර්ෂික 180කින් වැඩි වේ මොකද වෙන්නේ කොළඹ වරායෙන් එකතු වෙන ප්‍රමාණය කියන්නේ මෙහෙම ගත්තොත් එහෙම මෙතන මේ පැත්තේ ආරම්භය ගන්නද මෙතන ආරම්භේ නා එතකොට මොකද වෙලා තියෙන්නේ දැන් වර්තමාන තත්ත්වයේ තුල හම්බන්තොට වරාය හම්බන්තොට වරායට බාලු 2800යි එන්නේ කොළඹ වරායට මොකද වෙන්නේ වර්තමාන තත්ත්වයේ තුල 6400ක් එනවා එහෙමනම් මොකද වෙන්නේ වාර්ෂිකව මෙයාගේ මේ පැත්තෙන් අඩු වෙනවලු 280 ගාණි එතකොට මේ අවුරුද්දේ ගත්තොත් එහෙම ලබන අවුරුද්ද ගත්තොත් එහෙම කොළඹ වරායට එන්නේ කීයද 6400 280ක් අඩු වෙච්චාම කියන උත්තරේ 400 280ක් අඩු වෙච්චාම 380යි 20යි ඒ කියන්නේ 6100 20යි හරිද 0.10 හරි 6120යි ලබන අවුරුද්ද ගන්න අනිත් පැත්තට මේකේ මොකද වෙන්නේ හම්බන්තොට වරායේ වාර්ෂික 120කින් වැඩි වේ. ඒ කියන්නේ මේකට එකතු වෙනවා ඊළඟ අවුරුද්දේ මෙතන එකතු වෙනවා 2920. ඊළඟ අවුරුද්ද. 6220යි මෙයාට 2920යි. දැන් මොකද මේ ගැප් පරතරය වෙන්නේ? පරතරය මේ පරතරයට වඩා මේ පරතරය අඩුයි. වෙන විදිහකින් කිව්වොත් එහෙම උතෙන්දි වෙන්නේ බොහොම සරල දෙයක්. මොකද්ද වෙන්නේ? සෑම වර්ෂයකම මේ දෙකේ يعني අඩු වෙන හා වැඩි වෙන දෙකේ එකතුවට සමානව මේ දෙකේ බහලුම් වල වෙනස අඩු වෙන්න පටන් ගන්නවා මේ බලන්න මෙතන 280ක් අඩු වෙනවා මෙතන 120ක් වැඩි වෙනවා ආයෙත් 280ක් මේ පැත්තට අඩු වෙනවා මේ පැත්තට 120ක් වැඩි වෙනවා එහෙම නම් වෙන විදිහකින් කිව්වොත් මේ 280යි මේ 120යි එකතුවට සමාන ගානක් ගැප් එක අඩු වෙනවා පැහැදිලිද නැද්ද හොඳට තේරුම් ගන්න ඒ ගැප් එක අඩු වෙනවා. අරය අඩු වෙනවා, අරය වැඩි වෙනවා. එතකොට දෙන්න අතර තියෙන පරතරය අඩු වෙනවා. මේ දෙක අතර පරතරය තියෙනවා කීයක්? 6400 න් අඩු කරන්න 2800ක්. 6400 න් 2800ක් අඩු කරපුවාම එනවා මට උත්තරය 0.0 14 න් 6 8 6යි.
दाहतरे अटक खाया है हाँ पहन देखा तुना है तुंदा सा ऐसी है बहाल जब पे का दाहिन दिए ना आप यहाँ और उधर मैं भारत ने आडू भी मत ये थे मैं कसी भी से मैं देसी आसु गई कतुआ आडू भी मत आडू वरना पीके के लिए भारत ने आडू ने वेगे इतने देसी आसु आई याने कसी है बिस्सा है कतु कर पामे ना उत्तर एक मटे किया देने बिंदु आई बिंदुआई ආහතින වල වර්ෂ කීපයකට පසු දානවා නමයකට පස්සේ මම මෙතන දී එකක දාන්නේ මෙතන කියලා දෙනවා වර්ෂ කියලා වෙලා එහෙමනම් සංඛ්‍යාව විතරයි ගන්න පැහැදිලි ඇති ඕගොල්ලන්ට මේ ප්‍රශ්න හඳපේ එහමනම් මම අද මේ ක්ලිප් එක මෙතෙන් අවසන් කරනවා මතක තියාගන්න කම්පිටිටිව් එක්සෑම්ස් ගොඩක් එනවා ළඟදිම දැන් මම පටන් ගන්න මහන්සි වෙන්න ඒ වගේම තමයි කම්පිටිටිව් එක්සෑම්ස් පාස් වෙලා ඔකටගේ ජීවිතේ වෙනස් වෙනවා පාස් වීම ඔකටගේ ජීවිතේ වෙනස් කරනවා ना सुबह दावा